අපි පසුගිය දේශනාවල අපි බෙදුව මේ ස්කන්ධ පංචකය විධ කොටස් වලට බෙදුව.දැ ඔයත්තු දන්නවා මේ කොටස් රාශයකට බෙදන්ඩ පුළුවන් ධර්මතාවයක් තමයි මේ අපි ඒකත්තයෙන් අරගෙන මම කියලා නමත්තියගත්තේ. ඒ රූපවේදනා සඥ්ඥා සංකාර විඤ්ඥාන කියන ධර්මත්තාහා එකඩ එකතු කොල්ලා තවත් නවත් තිබ්බ ලෝකයේ කෙනෙක් ජී ලොකයේ ජීවත්යෙන කෙනෙ ෙටියට. ක කෙනෙක් හටිය ඒ නම තිබ්බ සිරිසේන කියලා නලින්ද කියලා කරුණාවතී කියලාඒ අදිවශයෙන් නන්තියාගත් දේතුට නම තිබ්බේ රූපස්කන්දයට ද වේදනාස්කන්දයට ද සංඥාස්කන්දයට ද සංස්කාරස්කන්දයට ද වි්ඥානස්කන්දයට පාටික පහම එකට එක තු කල්ලනේ නම තිබ්බි එ මොකක්ද කොටස්ටික හඳන ගන්න කොටස් පහක ක්‍රියාකාරිත්්‍යයක් මිසක් පුද්ජලය කොතන නැහැ. ඒ පළමයම විසඳගණ්ඩෝන අපි එක විසඳල දුන්න දිිට්ටි විසුද්දියදී. පුද්ජලයක් නෑ කියන එක. නාම රූප දෙකක් තියෙන්නේ කියන එක. කොටස් පහක් තියන්නේ කියන එක. ආයත්තන අධ්‍යාත්මික හයක්කට බාහිර හයක් සම්බන්ධ වෙන හැටි. ධාතුවල ක්‍රියාකාරිත්්‍යය අපි කියල දුන්න. ඒ හැර, චලන සත්්‍යයෙක් න චීවයක්න ඒයින් සුන්යි හි සුඥතෝ ලෝකෝ ලෝක හි නොපවතින දෙයක් පවතින දෙයක් හැටියට දාගෙන මනසේ අපි ඒකට ඔවිද නම්දා ගත්තා පුං්චලයකුත්ත තුල් කරගෙන එ පුච්චලය හඳුන ගන්ට එනම් මගම්මග ඥානදර්ශන විශුද්ධය කියන්නේ ඒගිය නොමග පෙරෙනවත් සත්ත පුච්චල සංඥ එවගේ නිත්‍යයි සැපයි ආත්මයි කිය ඒ සංඥාවල් තුළ තොඩ රූපවේදනා සංඥා සංකාර විඤ්ඥාන කියන ධර්මතා එව සඥා. ඒ ගිය නොමග අපි දැන්යන්නේ මග මගන අනිත්‍ය දුකා අනාත්ම වශ්‍යයෙන් දකිනකොට, දර්ශනය කරගන්්ඩෝන අනිත්්‍යය කිය කොච්චර හිතුවත් අනිත්‍ය දර්ශනය වෙන්නේ නැහැ දුකයි කියලා කොච්චර මැතුරුවත් දුක ඔබදවෙ න්නෙත් නැහැ තේරෙන්න්නේ නැහැ අනාත්මයි කියලා කොච්චර සිතුවිි ලක්ෂකෝටි ප්‍රකෝඩි ගානක් සිටං සිතුවත් අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙන්නෙත් න හැබයි නිවැරදිව මෙනෙහෙ කිරීම තුළින් අනි කනාාත්ම කියන ලක්ෂණ තුළ දැනගන්න පුළුවන් දැක ගන්න පුළා. ඒතුළින් අපි බලාපොරොත්තු වෙන්නේ දිිට්ටියත් අවසන් කරලා තන්නහාවත් අවසන් කරලා මානයත් අවසන් කරලා ආශ්‍රවත් ප්‍රහීන කරලා පරිනිර්වාණයක්.ඒ පරිනිර්වාණයගැන පිරිනිීම පිරිනිවීම කියන්නේ හටගන්න කෙන පිරි නියනක් කියන්නේකයි නවත හට ගන්නේ එනන්ගේ කෙලෙස් වල ප්‍රාණයක් ඉස්සල්ල සිද්ධවෙන්නේ කෙලෙස් ප්‍රහණයක් ඉට පස්සෙ තමයි කොටස් පහහි ක්‍රියාකාරිත්තය නවතින්නේ තොර දැකිව කොටස් පහහි ක්‍රියාකාරරිත්වයක් කිය තියන්නේ එකම තමයි මකදද තියන්නේ කොටස් පහේ ක්‍රියාකාරිත්්‍යයක්ඒ ක්‍රියාව ස්වභාාවේ තමයි අනිත්‍යදුක අනිත්කාරණය තමයි සෑම ධර්මතාවයක්ම ඉදිරි ධර්මතාවයට ප්‍රත්තේ ප්‍රත්යකෙන් උපකාරයි අපිඒ ඉස්සෙල්ල විසඳගන්න. ඒ තුළම අනිත්‍ය දර්ශනය වෙනවා දුකත් දර්ශනය වෙනවා අනාත්ම ලක්ෂණයක් දර්ශනය වෙනවා ඒක්කම දිට්ටිය අවසන් වෙනම තන්න හාමානයක් අවසන් වෙනවා ආශ්‍රපත් ප්‍රහීන වෙනවා කෙලෙස් පිරිණි වෙනවා. චතු සත්‍යත් අවබෝධනවා ද ඒටිකන කරගණ්ඩුව එනම් අපි බලනවා කරපස් කන්දයක් තියනවා පේඩ තියන එක ඉසල්ල ගන්න. වේදනා සංඥා සංකාර විඤ්ඥානකන පේන පේන්්ඩ තියන එකක් ඉසෙල්ලාර ගෙන ස්තෙල්ලා ගැඩලු විසඳ ගන්න කට ගන්නවා ඇසම ගන්න ඇස කියන ධර්මතාවය ඔයත්තු දන්න මොකදදචේර. අයි කියන්න ඔන්නේ ඇස කියන්නේ මහභූත හතර නිසා පවතින්න වූ උපාදායි රූපයක් කියෙනෙක දන්න. මහභූත හතර නිසා පවතින්න වූ ධර්මතාවය. ඒ කියන්නේ මහභූත හතරේ නිර්මාණය වෙච්චේක් තමයි මේ. මහබූධහතර අනිත්‍යයි කියන්නේඇයි ඉපද බිඳන හින්දා කොච්චර කාලයක් තුළ ද ඉපද බිඳින්නේ අපි කාලයක්ත් එක්ක සංසන්ධනය කරගෙන තමයි අනිත්‍යය කියන එක දර්ශනය කරග කාලය තමයි චිතක්ෂණ දාහතක් කියන ද චිතක්ෂණ දාහතක් කියන්නේ දැ චිතක්ෂණයක් කියන්නේ එක දන්නේ චිතක්ෂණයක් කියන්නේ සිතක් ඇතිවෙල්ලා නැතිවෙන කාය තමයි චිතක්ෂණය කිය එයින් දාහතක් වෙන්න කොහොමද එන් දාහතක් ක්‍රියාත්මක වනහාම කර්මයක් වෙනවා ගැබුරු ඉටික්ය බේවි විිස්තර කර නොම අපි කියමු එකක් ගන්න අප අපි සිතේ පැවත්මක් තියෙනමන සිතේ පැත් තිය මැර ඔයි සිතේ පැවත්ම තවත් බබයකට සම්බන්ධ වෙච්ච ගමන් එදාට වරය හතර දෙනකොන කියලා පනත්‍රදාට. ොර ක්‍රියාවතිී ඒ සිතේ ක්‍රියාව පටන් ගත්තේ මේ බවේ මෞකු සැනී කුසේ දිනීති. එතන්ට න්‍යයාවි සසෙල්ලා ආවෙ කොහොමද සිතන පෙරභවේ ශරීරය භවේටාවනෑන සිතයි යාාව සිතේ ප්‍රවෘතියි යාාවේඒ සිතේ ප්‍රවෘතිාවේ පෙරභවය අවසාන සිතක් තිබ්බනය පිට පෙරභව අවසාන සිතක් තිබ්බ ඒ අවසානය සිතටකිවෙ චුතිසිත කියන්නේ. චුති කියන්නේ යනවා කියන්නේ වර්තමාන භවෙන් යන චුත වෙන කියන්න එතමයි චුතිසිත කියන්නේ. තවට ප්‍රතිසන්ධෂත කියන්නේ වර්තමාන භාවේ හටගත්ත පලවෙනි සිත ඒ කොහෙද බැස්ස මව ගිගර්මාාංශය යුක්තානුවනි.ඒ ප්‍රතිසන්දිසිත. තවට චුතිසිතේ අරමුණයි ප්‍රතිසන්ධිසිතය අරමුණයි දෙකම එකයි තේරෙනවද. ඒ ආරම්මනයම තමයි පර්තමානය මවකුසේ ගෙබ් ගත්ත. එතකොඩඒ සිතට ආයස ඇතිවනසනය නැතිවෙනවනේ හැබැයි ඉදිරියට ගෙනියන්න බවාංග සිත කෙරගක්තියෙනවා බවාංග සිත තමයි බව කියන්නේ බවේ පැවැත්මට අවශ්‍ය අංග්‍යයක් එයි බවාංග කියන්නේ තොට චුති සිතය ආරම්මණයත් මේ භවේ පළවෙනි සිතය ආරම්බනයත් ආරම්මණයත් අපට මේ ඇසින් රූප බල් අපි සිත් හදනවනි කනිින් සබ්දහල සිත්හදනවනි ැෙකුත්න පැෙෙන කෙනකුත්න සිත්්ධනයකන කරන්නේ නාසේෙන් ගද සමන්දවිඳල සිත්්හධනයකන කරන්නේ ගද සමඳ දැනගන්න කෙනෙ නෑන දිවෙන් රස්වමින්දල සිත්්හධනයකන කරන්නේ සරීරෙන් පහසලබල සිත්්හධනයකන කරන්නේ ද පංච ඉන්ද්‍රියෙන් අරමුණු ගන්නකොට තයි අරමුණෝල ලිලාතියෙන් තේනෙනම ඒ අරමුණෝල එල්ලිලානේ තියනෙන සිත. එදවට අරමුණු නැති වෙලාවල්තියන නී ඇ නිින්දග? පහම්‍රියයි එ නිින්ද ගිාම තියන බවාංග සිතට. එතකොට චුතිහා ප්‍රතිසන්දි හා බවහංග කියන සිතේ අරමුණ එකමයි එක ම අරමුණයි. ඒ අරමුණට තමයි යන්නේ අර චුති ප්‍රතිසන්දිී දෙක ගලෝපු ආරම්මණයට නින්ද ගිහම සිත එතන ක්‍රියාත්මක වෙනවා එකටන භවංග සිත කරක. අිධර්මයම පොඩ්ඩක් ගන්නම එකක විස්තර කරන්න නැත්තම් බැහමික තේරුම් කරන්න මේ අනිත්්‍යය ලක්ෂණය දුක්ක ලක්ෂණය අනාත්ම ලක්ෂණය හටිය තේරුම්ගන්න පුළන් ඒතුළම තමයි. දෙනර පංච ඉන්ද්‍රියන්ගේ අරමුණ ගන්නකොට ඔය බවාංග සිත හොලවන්න ඕනේ. සිත් පරම්පර වෙනස් කරණ්න්නේ පේද ාංග සිතෙන් අපි එහ ගරූපයක් දෙකළ සිතක් හදන තැන හෝ. සබදියක් කාල තක් හදන තැනට සිත පරිවර්තනය කරන්න දනකර බවාංග සිත හොලවන්න ඕනි. තෙරෙනවාඒ හොෝනොට කියන බවංග චලන කියලා. චලනය කියන්නේ හොවෙනවා කියන එක. ඊට පස්ත ඒ සිත සැ ඇවෙලා නැතිෙන. ඇතිවෙලා නැතිවන්න සෙන එක්කම බෞංග පච්චේද කියෙක් කියනවා. චේද කියන්නේ චේදන කපනවා. එක බවාංග සිත ඇතිලා නැතිවෙන ආයාට අන්ඩ ඉඩ දෙන්නේ එතනට පත්වෙන්ට ඉඩ දෙන්නේ. බාගපච්චේද චේදනය කරන ඉරි පස්සේ පංචත් ආවර්ජන කර පංච කියනෙ පහයි ආවර්ධනය කියන්නේ විම සල බඳනවා කියන මේ රූප පිළිබඳ සිතත්ද සබ්දය පිළිබඳෝ සිතත්්ද ගදස්ුවද පිළිබඳව රස්සය අපි ගම්මා රස ආරිටිකත් දිවේ යනකොට රස දැන ගැනීමේ සිතක් නැදින් ද එතකොට පංචත් ආවර්ජන ජිව්වා විඤ්ඥාන ජිවා කියෙන දිව එඒකට බාහිර රසය තිබහම ජිවා විඥාන හටගන් රස දැන ගැනීම සිතටන ජීවා වි්ඥානය කියන් තොර ජිවා විඤ්ඥානය සම්පටිච්චන ඉට පස්සෙන්නේ සම්පටිච්චන සම්පටිච්චනය කියන්නේ අරමුණ පිළිගන්නවා. පිළිගන්නවට තමයි සම්පටික්්චනය කියන්නේ කොහොමද පිළිගන්න හරි රසයිනේ. අර ප්‍රණීත ආහාරයක් දිවේති බහම කොහොම රසයි. පිළිගත්තද නැති ට කියන සම්පටිච්චනි දේශතත් ඇතිව නැතිවෙන ඊට පස්සන සන්තීරණ කියල සිතක් තීරණය කරනවා හොඳයි ආහර හොඳයි දැ මෙන්න ඇදද සන්තීරණ ඒගාවටේ නවා මනොෝත්තා ආවර්්‍යන මනසින් ආවර්ජනය කරනු ඒ නිශ්චය කරනවා නිශ්චයකටයනවා එක මට ඕනේ තමන්ට ඕන කිය නිශ්චය කරගන්න ඇද්දේ ප්‍රනීත ආහාරයක් ඕ මට ඕන කියලා. තො නිශ්චේ එකට කෙන බොත්ත පන කියර. ඊට පස්සේ සිත් හතක් ඒ පිළිබඳවමව සිතුවිඩි හතක් ඇතිවෙලා නැතිවෙන. ඒ හතට කෙන ජවන් කියලා. හරිද දිධර්ය දන්න දන්න මේකමකදම කියනගේ නැවත ඇති වෙන නැවත ඇතිෙන නැවත ඇ ඇතිවෙනශනෙන් නැතිවෙන. ආයතව නැතිවෙන ය යුජ හත් පාර ඇව නැතිවෙන කර්මය බෝට පච්චල ඉවරයි අරුණ තදින් අරංගවරයි ඒට කියන තදාරම්මන කියා දැහරිද තදාරම්මණ දෙයි. තදින් අරමුණ දෙකක් ගන්න එතකොට දා හතත්වයනම්. අතීත බවාංග බවාංග චලන භාගපච්චේද පංචත්තා වර්ජන චිවවාවිඤ්ඥාන සම්පඩිච්චන සන්තීරණ අරමුණ නිශ්චය කර ඔත්තපන මටඕන කියලා අටයි ජවන්හතයි පහළවයි. තදාාරම්මණ දෙකයි දාහතයි ඔ තමයි රූපය ආයිෂ ඔන්න රූපය ආශ මේ ලෝකේ තියෙන සියල්ලොම රූපයන් ඔයච්චි තක්ෂණ දදාහත තුළ ඇතිවන් නැති වෙනවා මේක මනසර දර්ශනය කරගන්ඩ එකකීවෙ අති මහත්තා රම්මණ චිත්තවීතිය හත්තා අරමණ ිත්තවවිති කල තවයකක් තියෙන පරිත්තාආරම්මණ චිත්තවීති කෙලා තවයකක් තියෙනවා අති පරිත්තා රම්මණ චිත්තවවිති කෙර තවයකක් තියෙනවා ඒවා එනොට ඒ ඒවා එන්නේ දුරුවලයි නිසාමන්නේ ඒ කියන්නේ දැ ඔය විදදිට කර්මයක් බවට දව සිිත්වෙල ඔ විදදිහට සකස්වලා ඇත්තුවෙලා නැතිවුණු කර්මයක් සිද්ධ වෙල ඉබයි ඇයි පිළිගන්න කොට මේන්නේ අරමුණ පිළිගත්තන්නේ එතකොට එන්නේ ලෝබය ආසාවයින්න නොහොඳයි ත ලෝබන මේ දන්නේ දෙක ලබන්ඩ බෙරවුනා නම්මොකක්දන්නේ. දශය තරහයන නැබ්ද දෙේදකට ඉඩදුන්නේ මොහේ දිව දන්නෙන රසේ දන්නන්න දෙකනනිසා හන සිත පිරිිබඳව දන්නෙත් නෑ කරනතුන එකතු කරපු ස්පර්ශය දන්නෙත්නෑ ස්පර්ශය නිසා විඳීමේ සිතක් හැදුන හඳනා ගැනීමේ සිතක් හැදුන හා බලවත් වීමේ සිතක් හැදුන කියර දන්නේ. ඒ මොහය යයිනි? එතර ොහත්ක අත්මයින ැන ඒතුොට දික්්ටියත් ක්‍රාත්මකයි වැරදිට නේ දෙැක්ේ ඔහමද වැරදිට දැක් පුද්ජලයක් න නිරාස පුද්ජලයකුුණේ නනිරස එතර පුද්චලය නැහැනඒතර පුද්ලෙක් නැත්තම් පුද්ජලයකුට රසයිකිව හම සම්මාදිික්්ටිද එම නැත්තම් දිිට්ටිද දිිට්ටිය වැරදි වැරදි. නිවැරදි ක්‍රියාව දැක්කන සමාධිකි දැ එතුවට සෑම අවස්ථාවකම අරුසි ඇතිව නැතිවුණාද තොර දිවත් චිතක්ෂණ දාහතයි අර ප්‍රෘතිය තුළ දිව කියන මේ සතර මහ දාහත්වන්නුත් ඇතිව නැති ලිබරය. බාහිර රස්යටේ ගො උපකාරවි චාහාරයත් එච තක්ෂණ දාහතත් තුල ඇතිව නැති ලිබරයඒ දෙකනි සහදුව සිතට විඥාන එකච තක්ෂණය ඇතිව නැතිලිවරයි කරුණතන එකත කල ස්පර්ෂය ස්පර්ෂයයට එකකච තක්ෂණය ඇතිව නැතිලිවරය. ඒ නිසා විඳීමේ සිතක් හැදුවද රසවිින්දනි විඳීම ඒකටත් එකකච තක්ෂණය ඇතිව නැතිර. එක හඳුනාගත්තනේ රසය සංඥා ආයකත් එකකච තක්ෂණය ඇතිව නැතිවුණට. ඒ පිළිබඳව බලවත්වනා අර ජමන් වසයෙන් ගිල්ල එතකොට ඒතමයි චිතක්ෂය තයින් ඩහතත්තම යර රූපය කායිශ දැන් එතිකට මේ මේ සෑම ධර්මයක්ම ඕනු එකකටක ප්‍රත්තියද නැද්ද. ඇතිව නැතිවුණා අද නෙද්ද ඇතිව නැතිවුණා ත බවාහංග කියන සිත බවංග චලන කියන සිතට ප්‍රත්්‍යයද නැද්ද. උපකාරද නැද්ද. බවාංග සිත තිබ්බ හින්දනේද බවන්ග සිට හොවන්න්න සිද ඕනු වුණේ තොර බවාාංග සිත හොලවපපු නිසානයේද ඒ පපන්ඩ සිද්ද වනි. ඒ කපන්ඩ සිද්ධ වෙච්ච නිසානේද පංචත් ආවර්ජනය ඒ නින්ද්‍රිය මීන්ද්‍රය ධර්ම පහෙන් ආර්්‍යනය කරන්න සිදුවන අර්න සිත පහල වනේ එතකොට ඒ මුල් සිත ඒගාවසිතට ඒ ඒගවසිතට ප්‍රත්්‍යද නැද්ද. එතු නිත්‍ය ධනිත්‍යද ගැබුරුය නිත්‍යය ධනිච්චයද. එතුට පිගත් පිගීමේ සිතක්කාාව. දේතුට අ පංචතාාවර්ජන සිත පිගැීම සිතට ප්‍රත්ථ්‍යයද නැද පකාරයි ද ප්‍රත්ථේයැන් උපකාරයි උපකාරද න . පිළිගැනීමේ ත තීරණය කිරීමේ සිතට උපකාරදද නැද්ද. සන්ී. සන්තීරණය කිරීමේ සිත වොට්තා පන නිිශ්්‍යය කරගඩ. ඒ සිතට උපකාරද නැද්ද. ඊට පස්සේ ජවන් හතටත් එකෙ එක උපාද නැද. පිළිවෙල එතුර එකක් එකක් සෑමයකක්ම ඕනවුන්ට ප්‍රතියද ඉදිරි ධර්මයට ප්‍රත්තියද ඇතිව නැතිවුණාද ඒතමයි අනිත්්‍යේ ලක්ෂණය මේක මනසින් දකින්න බාහිර රූපයක්දකල ඒක ඇතිව නැතිවෙන එක ද මේ දවස්සලර නාය යනවනි දැ කන්දක් පාත්තින හරි අනිත්තේ ගංගතුරටර ගයක් ගහ ය දල ගාගග මැරල අනි්‍යයි දැ වාහනයක් පෙරලිලා අනිත්‍යයි මේ දවස්සල කොවිඩ් හැදිලා ගොඩා මැරෙනවා අනි්‍ය දෙවක අනිත්‍ය ඔය දර්ශය නිවන් අවබෝධ කරගණඩ ප්‍රමාණතෙන්නේ මෙන්න මේ මන්ද මෙච්චර වෙලා කියපුක අනිත්‍ය දර්ශනය තමයි නිවන්න අවබෝධ කරගන්නඩ ප්‍රමාණවත්ය. ඒක තියෙන්නේ නාමරූපදකි. අ බෞතික ලෝකෙත් තියන වෙනස් වනස භාවය ඒ දර්ශනය නිවන් අවබෝධ කරගණ්ඩ ප්‍රමාණොත්වෙෙන්නේ. එතකොට අනිත්‍ය දර්ශනය නිවැරදිව දකිින්ඩනම් නාම රූපදක අනිත්‍යය ලක්ෂණය අනිත්‍ය දර්ශය දකින්න. දැම් එච්චර වෙලා කිව්වේ නාම රූප දෙක අනිත්‍යයනෙමීද හැහැදිරිිද කියනෙ. ඒක මනස්සට අනුගත කර ග්. ඒ මනස්සටාතු අනුගත්ත කරගන්න අපි අතීට දාළතු විමසල බලන්ඩඕන. අතීතවයෙන් අනාගත වශයෙන් අධ්‍යාත්මික වශයෙන් බාහිරවස්යෙන් ඕලාරික වශයෙන් ශූක්ෂම වශයෙන් හීන ප්‍රනීත වශයෙන් හා දුර ළඟවසයෙන් එකොළො සාකාරකට දාලා බලල තමයි අපි තහවුරු කරගන්න ඒ පාට්ට මෙහෙම කිවත් අනිත්‍ය අනිත්්‍යය එක හරිියන්න ත්න. ඇයි දෙ ස්ථාවරවෙන්නේ. ස්ථාවර වෙන්න ඇති පෙරේද හිට මමද කෞද හිටිය පෙරේදත් එහෙනම් මේ කෙස් ලොම් නිය දත් සම් කියන ඒවා සතර මහදාාතුන්ගේ ක්‍රියාවලිය හැටියට දැ දන්නවනේ හොදට කසුත්න ලොේ නියත් නෙමේ දතුත් නෙමේ සම්මස් නහරත් නෙේ ඔක්කොම සදරමහදාතු එත ඒ සදරමහදාාතුන් නිපද බිඳනවද නද ඇතිව නැති වෙනවද ඒතුකට පෙරේද සතර මහදහත්තුන් ඇතිව නැතිවුණාද මමද හිටේ කව දි හිටිය පෙරේද. හරි. එදොර පෙරේදා වින්ද මමද ඇහැන් රූප බල්ල විින්දෙ මමද. කනෙ සබ්දහල වින්ද මමද. නාශයෙන් ගඳ සුවන්ද දැන ගෙන ඒ ගඳ සුුවද විද මමද. ආහාර? ොඳ ්‍රීතාහරයක් එම පෙේද දහැඳුවවන තාමත්තිීන සිත තියෙන ඒ සිතේ සබහ වේටන්නාව හැටිය. එනවට පෙරේද ආහර වැලදී මමද ඒ වේදනාව විඳ මමද. කයෙන් පහසල බලා විඳීමේ විින්ද මමද එහනම් කවු පස්ස පච්චා වේදනාකිවත් හරිද මොක ධරක. ඉස් පර්ෂය නිසා විඳීම සිතක් හෙදුවද නැද්ද හ එතන ඇතිව නැතිවෙන සභාවයක්ද තින්බි. ඇතිව නැතිවෙනස්භාාවයන්න මේද තිබ්බේද. එදොර පෙරේදවිින්ද මමද නෑ පෙරේද සිද්ද වනෙත්ති ස්පර්ශය නිසා විඳීමේ සිත්හෙදවා. ඇහැ මෝලික කරගෙන විඳීමේ සිත්හැදවා. චක්කු සම්පසජා වේදනා. කන මෝලික කරගෙන පෙරේදල් සිද්හදුව සෝත සම්පචජා වේදනා විඳීමේ සිදහ දවා. පෙරේද නාශ කියනයි සතර මහදහතු මෝලික කරගෙන නාසයෙන් විදීමේ සිත්හෙදවා. නැද්ද. ඒත් ඉස්පර්ශය නිසානමී දෙවේදනාව. තු මමදවිින්ද ස්පර්ශය නිසා විඳීමේ. දැමේ මමත්තය අයින් කරන්න ඕනේ. මමත්්‍යය තුළ හිරවෙන තා කල් මේ ධර්මය අවබෝධ කරන්න බෑ. එකන අතීත්‍යය පිළිබඳව කල්පනා කරලා විසඳගණ්ඩෝනේ මමද හිටියේ මේ ක්‍රියාවන් සිද්ධ වුණද කියනෙක්. නිවැරදිව සිද්ධ වනේ මමද හිටියේ ක්‍රියාවන්ද සිද්ධ වනේ. ක්‍රියාවන් සිද්ධ වනේ. ස්පර්ශය නිසය දිවෙන් විින්දී. ආහාර පෙරේදත් දිවේ තිබ්බ ඒ අනුව සිතක් හැදුුණ. ඒ අනුවවිින්දද විඳීමේ සිතක් හැද. මදවිින්දී නෑ. ජිව්වා සම්පස්ස ජවේදනා. පහසක් ල බල සිතක් හැදුවනම් මම දෙයක වින්ද එහනත්තා කාය සම්පසිජාව වේදනාද. මමත්තෙන් තොර බලන්න මොකද පුච්චලය නැහැ දුරජාන් වන්සේ පැහැදිවම දේශනා කළ මහනෙන මේ පුද්ජල සඥාව අන්න භාරයෙන් උගුල්ලල දාණ්ඩ. ඒ උගුල්ලදාන්නේ නැති තාක්කල් මේ ධර්මය තේරුම් ගන්න බැහැ තේරවාද. පැහැදිලිම පේවානේ පුච්චලයෙක් නැ කියන කාරණය තෝට ක්‍රියාවක්නේ තියෙන්නේ ො පෙරේදා ඇහ රූප බල හඳු ගත්ත මද එමනැත්ත ස්පර්ශය නිසා හඳුනා ගැීමේ සිතක් හැදුුණද ඉස්පර්ශයනි හඳුනා ගැනීමේ සිතක් හැදුුණ. තොර සබ්ද සඥාව මම හඳනගත්තා ද සබ්දය එමනැත්තම් පෙරේදත් ඒ ඉස්පර්ශය නිසා හඳුනා ගැනීමේ සිතක් ඇදුවද සෝත සම්පස්සජා සඥා ගාන සම්පස්සජා සඥාද මම හඳනගත්ත පෙරේද එතකොට රසේ මම හඳුනගත් ඇද ජි්වා සම්පස්ස ජස් සඥාද ක්‍රියාව දකිට. ක්‍රියවෙ දකිින්ට තියෙෙන ඇතිව නැතිවෙන බවක්. ඉපද බිඳෙන බවද්ද දකින්න තියන්නේ. පුද්ජලයක් වද බවදද දකින්න. පුද්ජලයක් වින්ද බව පුච්චලය කඳනාගන්න බව දකින තාක්කල් දිිට්ටි දර්ශනය වැරදි එන අතීතය මනෙමි හිටිය. වර්තමානය තුලින් අපි යම්මාආකාරිකට අවබෝධ කරගෙන කතීතයට දාලා විසඳගන්නෝට ඒම නැත්ත වෙන්නෙ මොකද දන්නවද ගියසතියත් මම තමයි යොක්කම කෙරි පුංචි කාලෙත් මමනය ඔක්කම කරේ ළමාකාලෙත් මමතම ඔක්කම කළේ තරුණ කාලෙත් ම තමයි ඔක්කොම කරරි මමතමයි මේ විදි ගමන් බි මන්ගේ මම තමයි මේ විදිහයට විින්දිී දෙෙම සිතුව ලේන වනීද. එ දික්ිනි ඒකන බුදුරජන් වන්සේ දේශනා කරන්න මහන කතී තර දල වීම සට එහනම් පුංචි කාලයේ ඉදල ක්‍රියාවක් එතොට විඳීමේ ක්‍රියාවක් හඳුනා ගැනීමේ ක්‍රියාවක් එතොට පටන්ගත්ති කොතනද ඒ ප්‍රතිශන් දිවි්ඥානි බැස්ස තැන ඉඳ එතන ඉඳල ක්‍රියාපහක් පටන්ගත්තද පුං්චලික්කාවද පුංචලේකාවද ක්‍රියාපහක් පටන්ගත් එතරේ ක්‍රියාපහා වේදනා කියන ධර්මතාවේ නාම ධර්මයක්කචි තක්ෂණයක් තුළ ඉපද බිඳනද එතමයි අනිත්්‍යය. එතුො දුකයි කියන්නේ ඒ ක්‍රියාවේ ආරම්භය නාමරූපදක ක්‍රියාවක්න පටන්ගත්තේ මවගේ ගර්භාසි නාම රූපච්චා සලායතන ඇතුර ආයතන හතල ආතන හය පහල කර හත් හත් දවස රාත්‍ර. සය කොළ ගිය තැන ගර්භාෂය යතනහය පහළ කරනවා අර යුක්තානයේ ප්‍රතිසන්දි විඥානය බැස්ස තැන නාමරූපත දෙකේ ක්‍රියාවපටන් ගත්තා. විඤ්්‍යානපච්චා නමරූපන් එතන ඉදලා නාමරූපච්චය වි්ඥාන හ එතන ඉදල විඳනව හඳුනාගන්න සිත බලවත් වෙනවා සම්පටිච්චන සන්තීරණ වොත්තපන ජවන එතකට සිත බලවත් එල ඉවර තමයි සංස්කාරහයවත් කර්ම. හරිද එතකට දැන් මකක්ද ක්‍රියාවක් නාම රූපයකේ ක්‍රියාව ප්‍රත්තය වුණ ආයතනහය පහළ කරන්නට හරිද එකොලස්නි සතතිය හත්තහත්වේ නිදරසේ රාත්‍රිය යතනහය සම්පූර්ණයි. ඒ ආයත්තනහය ගර්භාෂයෙන් එල්ියට ආවා ඇහැට රූපිස් පර්සවෙෙන් නැදද එතට එකට එකක් ප්‍රත්තියද මේ ධර්මය ඉදිරි ධර්මයට ප්‍රත්තියද නැද්ද එදර පුච්චල දාවේ ක්‍රියාවද්ධාව ඒ මේක දකින්න ඇති සත්‍යය සත්‍යය හැටියට දකින්න එත වඩ දැන් ස්පර්ස ආයතන හය තොර ගර්භාශයෙන් එලියට අපහම ඇස ක්‍රාත්මකයි කන ක්‍රියාත්මකයි හොඳට නාශය දිව ශරීරය ක්‍රියාත්මකයි මනස ක්‍රියාත්මකයි ඒවට ඉස්පර්ස සිද්ධ වෙන්නෙද චක්කු සම්පස්ස සෝත සම්පස්ස ගාන සම්පස්ස ජීවවා සම්පස්ස කාය සම්පස්ස මනෝ ස්පර්ශය ඒ අනුව හැදෙන් ඇද්ද සිත් හරිද කොට ස්පර්ශය නිසා විඳිනවද විඳීමේ සිත්හ යදෙනවාද පසපච්ච වේදනා. නැතුර මේ පවතින්නාව ධර්මය ඉදිරි ධර්මයට ප්‍රත්තියද නැද්ද. කොච්චර කාලිකින්ද චිතක්ෂණය චිතක්ෂණය ඇතතුරම කොද විං්ඥානයට ආශක චිතක්ෂනයි, විඳීමේ සිතටරාශක චිතක්ෂනයි හදනා ගැනීමේ සිතටාආශයක චිතක්ෂණයයි සංස්කකාරයන්ටආර්ශක චිතක්ෂනැයි ක්ෂණ තුල ඇතිවන වෙනවා. ඇතු නිත්‍යය නිච්චයද. දැ දුකද කියබලන්න මෙ යන්න අපි. දොර පස්ස පපච්ඡා වේදනා වේදන පච්චා තන්නා. දොර තන්නා කිය. ඇලන සිතටන තන්නා කියය එලන සිටනේ දොයි තන්නාව කියන වච්චනය දාගන්න. එ තුොට ඇල්ලුන තැන පටන් ගත්තය කොතනද අරමුණන පිගත්ත තැන. මංකිවන බාංග ලන ෞංගු පච්ේද පචතාව වර්ජන චක්කු විංාන චක්කු ායක සම්පටිච්චන පිළිගත්තා. එතරට පිගන්නේයි සිත එතැන ඇලුනු හින්ද. දැ හරිද. පිළිගත්ත විදලන පිළිගත්ත ද හින්ද. එතකට අරමුණ පිළිගත්ත. සම්පිච්. නේතර එතන සිත ත එලිල නැත තන්නා පච්චේ පාදාන. ෘෂ්නාව ප්‍රත්ථය පානය එක චිතක්ෂණයයි. ඇතිව නැති වෙන තෘශනාව ඇත්තිවන්න ඇති වෙන සිතක් හැබ උපාදාානයට ප්‍රත්තියයි එලනු හින්දන අදිංගන්නේ. එලෙ නැතන් තදිංගන්න අද කියරබන්නේ එලන සිට හැදිය කොතනද පිඩිගත්ත තැන. හරිද තේරෙන ද කියන්නේ සම්පචිච්චන තින්තා පටන්ගත් එලන සිත තරඋපාදාාන පච්චා බව උපාන ඇත්ති න ග නහතවශසම කරමරන. අර රප උපාධාන උපාන හිදන පිළිගත්ත. එල්ලුන එලුනා නඟ අනිවාරය පදාානයටට ගිල්ලිබරි. නොවැල්ලෙන තවයි උපාදාානය අහින් කරන්නනම් නොැලීම අයින් කරන්න ඕනි. එකයි තන්නා නිරෝධ උපාධාන නිරෝධෝ. තන්නා පච්චය උපාදාන. තෘස්නාව නිරුද්ධරං උපාදාානය නිරුද්දයි. තන්නා නිරෝධ උපදාාන නිරෝධ උපාදාන නිරෝධ බවනිරෝධ බවනිරෝධ ජාති නිරෝධෝ ජාති නිරෝධ . ජා මරණ සෝක පරිදේව දුක්ක දෝමනස් උපායාසන් නිරුච්චන්ති අවසන් ප්‍රත්‍යයි ජපි කරන්නේ අවසන් කරනයගනමයි ප්‍රත්්‍යය කරල දිනේ එකන උපකාර කරලා දෙනවා. ඉදිරියට යන්ඩ පැවැත්මට ආග පැවැත්මට නාමරූප දෙකේ පැවැත්මට දැන් උපාධන පච්චා බව බවපච්චා ජාති ජාතිපච්චා ජරා දැගේ මොනාදීව දුක් හරිද දැ ප්‍රවෘති එතකොට ක්‍රියාපහක් තියනවා දුකක්තියනවා කෝ පුච්චලයක් පුද්ගල කියන සභහමින් හිස්ද හි පුං්චලයන්නේ එතුකොට අ මවගේ ගර්භාශය පටන්ගත්ත තැන ලදරුේද කියන දරුව පිරිසි දරකි ද ක්‍රියාව පටන් කරන්ද ඒක දකින්නේන. එතුො ක්‍රියාව ච්චි ක්ෂණ හ තක්කා සිතේ චතක්ෂයත් තුළ එපද බිඳන බිඳි බිදියාවත් එදොරා රූපයක ක්‍රියාවත්දාව රූපස්කන්දය ක්‍රියාවයි සිතේ ක්‍රියාවන්නමේදාවේ දොර සිතේ ක්‍රියාව තුළ විඳීමේ ක්‍රියාව හඳුනා ගැනීමේ ක්‍රියාව දැ තොර ක්‍රියාවක් නෙම ඉදතියන්නේ ඇය ක්‍රියාවට මම කියලා නමත් දාලත්තිය අවිද්‍ය මම කියල කෙනෙ කැතුල් කළියෙයි එන ඉස්සල්ලා ම කියනෙ කයින් කරලයින්ට් එකතුර අතීතේ තරග පහ පෞ්ග සති හිටේ ම පෙේද හිටිය ද පෙරේද මේ ක්‍රියාපාක් සිද්ද වුණනාාද ඇති දකිින් ටොක න හරිද මගේ විතර දොකතින්නේ පෙරේදඒ ගෙදරන්න නම් හතර දෙෙන ගෙදරන්න හර දෙනාගේ මොකක් දතින්න හැබ ඒගොල්න්ට එවකො මගේ කියල දාගනද ඒකර කෞවද මගේ රෝපස් කන්දය මගේද පටව ආපෝ තේචෝවායෝ කියයන මහාබූතහතර නිරන්තරයෙන් ඉපද බිඳනවා ඉපද ිඳනවා ඉපද බඳනවා ඇතිවෙනවා නැති දේකද මගේ කියන් නැත රිස්පර්ශෂය නිසා යාල්ලලා විඳන විඳීම මගද එම් ඉස්පර්ෂය නිසා හදනාගන්නවා න ඒ අල්ල යම්ස භාවයන් ඒවා මගේද දෙයාල්ලාග. එත නතින ක්‍රියාවදද එන මගේ කියන ක් කාටති. එට ඒ අයිල් විස්පර්ශ ප්‍රත්වයෙන් නම් ඒගුලන්ගේ සිත සම්පටිච්චන සන්තීරණ වත්තපන ජමන කියනවා මටවන විදිහයට හැන්නේ එයාලගේ සිතේ ක්‍රියාකාරීත්්‍යය අනුවද හැබන්නේ මෙක මට අයිතිදීගොල්ලෝ හැබේ මගේ ද ෙරගකිල්ලක්න මගේ ච පච්චනයැකුවත් මෙතදිකෝ පිළිගත්තට ඇි දන්න ඔක තම විද්‍ය. එ සියලු දෙනාගම තියන්නේ ක්‍රියාවන් නෙමීද ඒ සියලු දෙනාගම ක්‍රියාවන් අවසානය ජරාමරණණ නෙමීද ඒ තම ුද්දුකේ දාල ඒගොල දක්කේ ද නැ ඔහුද නැද්ද එතුරට සත්‍ය අසත් යද්දක දුක කියන එක සත්්‍යයක් ඇ ක්‍රියාව අවසානයට ගිහිම් බලන් ජාතිපච්චා? මහෙන මේ ලෝකයේ යම් කිසි කෙනෙකොට බදුරජාණස පැහැදිවෝ දේශනා කරන. මහනෙන මේ ලෝකයේ යම් කිසි කෙනත් දිව්‍ය ලෝක හයේ හෝ මනුස්ස ලෝකෙ ෝ රූපාවචර බ්‍රහ්මලෝක දාසය හෝ අරූපාවචර බ්‍රහ්මලෝක හතර හෝ තිරිසන් ලෝකයේ හෝ ප්‍රේත ලෝකයේ හෝ අටමහා නිරය හෝ පහළ වුණේ නැත්තන් මහනෙනි ජරාමරණයක් තියෙනවාද මොකක් කියන්නේ එකම ස්ථානකවත් පහල නූ නොත් මහ ජරාමරණය තිෙන ඉතින් ඒන ඉවරයි කියන්න. ජාතිපච්චා ජරාමරණංකි වේකන එකතුට ජරාමරණය තනයෙන්ෙන්න එ දෙක විතරක් ගෙන න කමන්නේ ඇයි පිරිවරත්ක් කන්නේ. සෝක ඒගලත් තනගගෙනවා. කනගාඩු හැඩි වැලපීකායික දුක් මානසික දොම්නස් ප්‍රියන්ගෙන් වෙන්නේ අපියන්න එක්වේ කැමති දැ නොලැබී අකමැති දේවල් ලැබී පිරිවරත්ව කෙන්නේ ස්ල දුක්න මීද එක සත්්‍යයක් නමේද ඕක දුක්කාරය සතතිය එ හරිද දුක්කාර සත්තිය සමුදාාරය සත්්‍යය සමුද ැන හේතුව බුදුරජාස මොක්ද හේතුව හැටියට පෙන්වයි එක සිටක්න පෙන්ුවී මකක්ද සිත ඇල එන සිත එක නද සමුදාරරි සත්ය එලන සිත කිව මකත් තන්නාව දෙ තොර පටන්ගත්ත කොතනද අරමුණ පිළිගත්ත තැන පටන්ගත්තේ සම්පටික්්ෂන අරමුණ පිළිගත්ත තැන සිත ඇල්ලුනි එතකං ඇලෙන සිත බවාංග සිත එලෙන්නේ භව පැෑත්මට අව සංගයක්ක් වශයෙන් විතරයි පැවතීම එක එලෙන සිතක් නෙමේ බවාග චලන බාං සිත හොවන සිතත් ඇලෙන සිතක් නෙමි තේරෙනවද කියනට බංග පච්චේද එක කපන සිතත් ඇලෙන සිතක් නෙමි ඒ බවංග සිත අයින් කරන ොහොතකට එකට බංගපච්චේද පංචත් ආවර්ජන ඒකත් ඇලෙන සිතක් නෙමි ආවර්ජනය කිරීම සිතක් කිය තියෙන්නේ එත වඩ චක්කු විං්ඥාන ඒකත් ඇලෙන සිතක් නෙමේ සම්පටිච්චන කියන තැන තමයි සිත ඇලෙන්නේ එත තම පටන්ගන්න ඇලන සිතර පිළි ගත්තාද සම්පටිච්චන කැන පිළිගන්න. අරමුණ පිළිගත්තා පිගත්ත මොනව කියලද හොඳයි කියලා එමනත් නරකයි කියලා. ඒ දෙක නෙමේද පිළිගන්නේ රූපය ලස්සනම් හොඳයි කියලා පිළිගන්නඇද ඒ රූපය දුර්වරණනං අප්‍රියනං අමනාපන මොකද කිය තරාසිත නෙමදී තරහාාවසයෙන් පිළිගන්නවා ද මරස වසයෙන් ආස්වාද වශයෙන් පිළි ගන්නවාද. දෙක ඒක පිළිගන්නවා. එතන තමයි යැලන සිත එන්නේ. එතන තමයි තන්නා ඔ පටන් ගන්න. නැ හරි දැතර මොකක්ද කරන්න ල. එතන දි කපන්න පුල. එතන දී කපන්නේ. එත කපන්නේ. එතු වැරේ කියැන අරමුණ පිළිගන්න. අන්න හිබරයි. එතුර සම්දර්ර සතය අන්ක කර තිය හේතු අයිකර ඒඇ යතම ඉන්ද්‍රිය සංගරීචන්. ද ඇස නිවිල අරමුණ පිළිගන්නේ ඒ ඇසෙන් හරන්දුන්නනනි රූපාරම්මණි ඇසට කරන්න පුළන් රූපාරම්මණයක් කරන් දෙෙන්න්න කනට කරන්න පුළන් සබ්දාාරම්මණයක් කරන් දෙන්න. නාසේට කරන්න පුළන් ගන්ධාරම්මය කරන් දෙන්නන දිවට පුළුවන් රසාරම්මණයක් කරන්දින්න. කයට පුළුවන් පොට්ට බාරම්ණය කරන්දිෙන්ට. මනසට පුළුවන් දම්මාාරම්මණයක් කරන් දෙන්න තේරෙනවාද කියේ? අරමුණ පිගන්නවද නැ මෙත්‍රකල් පිළිගත්ත. දදඉදල පිළිගන්න බලම ගෙදරග කියලා පිළිගන්නද. සාසරෙන් නිවනට බන කියන්නේ. පුළු අංකරඩ අනවබෝධය නිසා අප පිළිගන්නේ. අනවබෝධය කියන්නේ මේ ඉන්ද්‍රිය ධර්මයන් බාහිර ධර්මයන්න්නෙක්ක ක්‍රියාත්මක වෙලා මේ සිදුවන ක්‍රියාවලිය පිරිබඳව නිවැරදිව දන්නන්නේ නෑ නිවැරදිව දකින්නේ. ඒ දකින්න තිනිසාරමුණු පිළිගන්න. පින්න තැන තෘාව පටන් ගන්නවා. ඉට පස්ස උපාධානයට යනකොට තන්නාව ලැගලා හොදට ලැගල විතරන්න පැළල පදියන් ගලකාවට හ උපාධානටය තන්නාපච්ච උපදාාන උපාධාන පච්චා බව බාපච්චා ඉට පස මොකක්ද ඒටිකනගේ ප මොන ජරාමරන් බැහැ ඇයි ඉති මේටිකට කැමති ඒටිකට කැමත්තිෙන් ගන්්ඩ වෙනවා අනිවාර. ජරමරණ සෝක එය අඩල වැඩන්නේ. ඇයි මේටිකට දුන්නනය පිඩ එතුන පුද්ජලේක්්‍රදවය දුන් නිඩ මේ ක්‍රියාවකට න ද බුදුරජාන් දේශනා කරනවා හරිද මහන ක්‍රියාවත්තියන දුකක්තිනවා. චචල දේශනා කරන්න. හරි දේතකොඩ ක්‍රියාවත්තියන දුකත්තියන ඒ දුක නැති කරන්න නම් මොකද කරන්න ුවන ක්‍රියාව නවත්තන්ඩ ඒනන්ද මුලින් කිවවා? කන්ද පහයේ ක්‍රියාව නවත්තටුවත් නිවුණා පැවත්ම නවත් අන්ඩෝ නත නැද නිව එතමයි නිවීම ධර්ම දෙශනවසන්කම